අයිබුවන් සුබ දවසක් කියලා අපි හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි අලුත් වැඩසටහනක් පටන් ගත්තා මේ මට හිතෙන දේ කියලා. අලුත් වීඩියෝ වල රටේ තියෙන සමහර දේවල් සම්බන්ධව කතා කරන් යන්න. ඉතින් අපි ඒකේ පළවෙනියටම ගත්ත අපේ මේ දවස්වල ජනප්‍රිය ඉරාජ්ගේ මැතින්ට අපි UMP කියන මේ වීඩියෝ එක සම්බන්ධව. ඉතින් බලමු මේ බොහෝ දෙනෙක් බලලා තියෙන මේ වීඩියෝ එක ඔගොල්ලෝ දන්නවා වීඩියෝ එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපි පොඩ්ඩක් මේ ගීතේ අන්තර්ගතය ගැන චුට්ටක් අපි බලාගෙන යමු. ඉතින් මේ ඉරාජ් බොහෝ වෙලාවට මේ යහපාලන රජයේ දුර්වලතා, ඒ වගේ මේ UMP පක්ෂයේ තියෙන මේ බොරු පොරොන්දු, ඔගොල්ලෝ දන්නවා මේ ෆ්‍රී වයිෆයි දෙනවා කියලා කිව්වා, ඒ වගේ බොහෝ දේවල් කිව්වා. ඉතින් එකක්වත් මේ වෙනතන් කෙරලා නැහැ. ඒ වගේ මේ නගරාධිපතිනියන්ගේ මේ ලක්ෂ ගණන් තියෙන වැසිකිළි, ඒ වගේ විල්පත්තු ගැන, ඒ වගේ මේ මුදල් ඇමතිගේ තියෙන සුදුසුකම්, ඒ වගේම සමහර ප්‍රකාශ, ඒ වගේ දේවල්, ඒ වගේ මේ හොරු අල්ලනවා කියලා ආපුවා ආණ්ඩුවට තවමත් කිසිම දෙයක් කරගන්න බැරුව ගියා. ඒ වගේම මේ ජිම් කට්ටල, බෝම්බ ප්‍රහාරය, එතකොට මේ සමාජ මාධ්‍ය බ්ලොක් කිරීම, ජනාධිපති 10 නිදාගන්න කරන, ඔය වගේ බොහෝ දේවල් ඉතින් මේ වීඩියෝ එකේ ඉරාජ් දාලා තියෙනවා. ඉතින් බලමු ඇත්තට මේ ඉරාජ් මේ වීඩියෝ එක දාලා කොයි වගේ දේවල්ද මේ කරන්න උත්සාහ ගන්න කියලා. පළවෙනි දේ තමයි දැන් මේ ඉරාජ්ට මේ වීඩියෝ එක දාන්න මූලික වෙච්ච කාරණා ගොඩක් තියෙනවා. ඉතින් අපි මේ ප්‍රායෝගික බැලුවොත් මේ මොන මොන කාරණාද කියලා එකක් තමයි මේ ඉරාජ්ගේ Facebook page එක බ්ලොක් කරා කලින්, ඒ වගේම ඔහු කූරගල ගැටලු, ඒ වගේම මේ මුහුදු මහ විහාරයේ තියෙන ගැටලු පෙන්වලා දුන්නා. එතකොට මේ පෝස්ටර් ගලවන්න කියලා කිව්වා. ඒ වගේම මේ බොහෝ දේවල් පහුගිය කාලේ කරා මේ මඩකලුව පන්සලේ තියෙන දේවල් පෙන්වලා දුන්නා. ඉතින් මේ ඉරාජ් ඇත්තටම මේ සමාජ ක්‍රියාකාරක ලෙස මේ දවස්වල බොහෝ ඉදිරියට ඇවිල්ලා තියෙන ඇත්තට මේ ඉරාජ්ට බයින බොහෝ දෙනා දැන් ඔහුට බයින්නේ නැහැ සහ ඔහුට කැමතියි. ඉතින් අනිත් දේ තමයි මේ බොහෝ දෙනෙක් කියනවා මේ දවස්වල පොඩි කසුකුසුකුත් යනවා මේ ඉරාජ් දේශපාලන රින්න තමයි මේ ඔක්කොම දේවල් කරන්නේ කියලා. ඒ වගේ මේ එක්සත් ජාතික පක්ෂයේ මම හිතන විශාල ප්‍රමාණයක් මේකට වීඩියෝ එකට ඩිස්ලයික්, ඒ වගේම බැනලා කමෙන්ට්, ඒ වගේ දේවලු දාලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ තවත් බොහෝ පිරිසක් කියන කාරණාවක් තමයි මේ රාජ මේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මේ වැඩ පිළිවෙලකට සම්බන්ධ වෙලා මේ ගිනින ප්‍රොජෙක්ට් එකකුත් කියලා කියනවා. ඉතින් මොන දේ වුණත් අපි වීඩියෝ එකේ තියෙන දේවල් සහ ඇත්තටම මේ කොයි පැත්තවත් ගන්න නැතුව අපි වීඩියෝ එකේ තියෙන සමහර දේවල් ගැන කතා කරන් යමු. පළවෙනි දේ තමයි මේ එක්සත් ජාතික පක්ෂය සහ මේ ජනාධිපතිගේ තියෙන දුර්වල වැඩපිළිවෙල වෙන දැඩි විවේචනයක් ඇත්තට මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් අපි හිමින් බලාගෙන ගියොත් එහෙම මේ සමහර දේවල්, ඒ වගේ මේ හොරු අල්ලනවා කියපු ඒවා, ඒ වගේ මේ Wi-Fi, එතකොට ප්‍රාදේශ සභාවල ඉන්න අපේක්ෂකයන්ගේ හැසිරීම, ඒ වගේ මේ බොහෝ දේවල් කිව්වට ඇත්තට මේ යහපාලන ආණ්ඩුවට ඒ දේවල් කරගන්න බැරුව ගියා. ඉතින් ඒ හිඳ സമയයි සමහර දේවල් ගැන ඉරාජ් මෙහෙම වීඩියෝ එකකින් පෙන්වලා දීලා තියෙනවා. ගා දේ තමයි මේ ඉරාජ් දේශපාලනය සඳහා මේ දේවල් කරනවා කියන එක. ඉතින් ඉරාජ් දේශපාලනයට එනවා, ඒ සඳහා මේ අවශ්‍ය කරන පසුබිම ඔහුම සමාජ මාධ්‍ය තුළින් හදාගන්න හදනවා කියන එක බොහෝ දෙනෙක් කියනවා. ඉතින් ඇත්තටම මේ ඉරාජ් කියන්නේ මේ බොහොම දක්ෂතා තියෙන සංගීතඥයෙක්, ඒ වගේම සමාජ ක්‍රියාකාරකයෙක් හැටියට ඇත්තටම බොහෝ දේවල් කරලා තිනවා. එතකොට YouTube එකේ සමහර වීඩියෝ වලට ඇත්තටම මේ බොහෝ දෙනෙක් බැලලා තිබ්බට ඔහුගේ ඉස්සර මුල් කාලේ තිබුණු සින්දු වලට බොහෝ දෙනෙක් බොහෝ වෙරසක් කැමති සහ ඔහුගේ සින්දු නරඹන්න පුළුවන් ඉතාමත් හොඳ දේවල් තුන. පස්සේ කාලෙක ඔහුගේ සමහර වීඩියෝ වල තිබුණු මේ දේවල් සම්බන්ධ බොහෝ දෙනෙක්ම බැනලා තිබ්බා. ඉතින් දැන් මේ වෙද්දී ඔහුගේ මේ ඔහු ගෙනියන මේ සමාජයේ තියෙන දේවල් සම්බන්ධව පෙන්වලා දීම අඩුපාඩු, ඒ වගේ මේ රජයේ තියෙන දේවල් පෙන්වලා දීම ගැන බොහෝ දෙනෙක් රණවිරුව ගැන කතා කිරීම, ඒ වගේම මේ පන්සල් වල තියෙන ගැටලු සම්බන්ධව කතා කිරීම, ඒවට උදව් කිරීම සම්බන්ධ බොහෝ දෙනෙක්ගේ හොඳ ප්‍රතිචාරත් ඉරාජ්ට තියෙනවා.
ඉතිං මෙතින්ට වීඩියෝක ඇතට මේ ට්‍රෙන්ඩිං හුල් දන්න ඔඩිය එකම මුලිම ට්‍රෙන්ඩිින් නම්බ වන්නාව එපස දැම වීඩියක ට්‍රෙන්ඩින් නම්බ වන්නකට වෙල්ල දී ඉතිං රජ බොහෝ දේවල් සමාජමාධය තුළ කරගන්න කියා මේ විඩියක සම්බන්ධ පෝස්ටහිම දාලා තිබන ඇතට මේ විශාර පිරිසක් මෙතින්ට වීඩියෝකට කමෙන් කරලා තියෙන අලේ වගේම ලයික්ස් දාලා තියෙනවා සහ විශාල ප්‍රමාණයක් ඒක ගැන කතා කරලා තියෙනවා. ඉතින් ඇත්තට මේ ඉරාජ්ගේ මේ වීඩියෝ එක හදන්න මං හිතන්නේ බොහෝ වෙලාවට මේ ඔහුගේ අර ෆේස්බුක් පිටුව සහ අනිකුත් දේවල් වලට මේ රජයේ පැත්තෙන් එල්ල වෙච්ච යම්කිසි පිළිදුමක ගැටලු එහෙමත් නැත්නම් යම්කිසි කාරණා කිහිපයක් හින්දා ඉරාජ් මේ වගේ වීඩියෝ එකක් කරන්න ඇති කියලා. ඒගින් මේ බොහෝ දෙනෙක් කියන ඉරාජ්ගේ මේ දේශපාලනයට පැමිණීම සම්බන්ධව කියන්නේ ඔහු දේශපාලනට ඉන්නෙත් නැහැ කියලා. සහ අපි බලමු එහෙනම් ඔහුගේ ඉදිරි නිර්මාණ කොහොමද කියලා සහ ඔහුගේ මේ සමාජ ක්‍රියාකාරී කැරියර ඇත්තටම මේ රටේ තියෙන ප්‍රශ්න පෙන්වලා දීලා ඒ වගේම මිනිසුන්ට ගොඩක් උදව් උපකාර කරනවා, පන්සල් වලට උදව් උපකාර කරන, ඒ වගේම මේ රජයේ කිසිම මාධ්‍යයක් මේ වෙනකන් ගිය නැති තැන් වලට ගිහිල්ලා මේ ඇති නඩුපාඩු පෙන්වලා දීලා ඒවට මේ වගේ මේවා පන්සල් වලට ගොඩක් උදව් කරලා දෙනවා. ඉතින් ඇත්තටම රජයේ දේ කරන ගොඩක් හොඳයි. ඒ වගේම රණවිරුවන් වෙනුවෙන් ගොඩක් පිනිහිඳලා තියෙනවා. ඉතින් ඇත්තටම බොහොම සතුටුයි රාජ් මේ වගේ දේවල් පිළිබඳව ඉදිරියට පෙමිනීම ගැන. ඉතින් හරි එහෙනම් අපි වීඩියෝ එක ඉවර කරන්න යන්නේ. ඉතින් ඉරාජ්ගේ මෙතින්ට වීඩියෝ එකට අපි සුබ පතනවා. ඒ වගේම තවත් මාතෘකාවක් ගැන අපි ඉදිරියේදී කතා කරගෙන යමු. සුබ දවසක්.